සකස් කරන පතුලට එක ගලයි බිත්ති හතරයි පියනට එක ගලයි මේ ටික තැම්පත් කරලා ධාතු කරඬුව හිසේ තියාගෙන මහරජාණන් මේ භූමියට පැමිණෙන විට තැම්පත් කරන්න ආසන්න වෙනකොට රජුගේ හිසෙන් අහසට වඩින දා කරඬුව අහස තුල විවෘත වී තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය නිර්මාණය වෙනවා තථාගත ආඥාවට අනුව ධාතුන් වහන්සේලාගෙන් සවනග්ගන බුදුරැස් විහිදෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත තථාගතයන් වහන්සේ මේ ගුවන් තලයේ පින්විතනි තථාගත කෙනෙකුගේ ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්ය දක්වනවා ඒ යමක මහා ප්‍රාතිහාර්යයි යමක මහා ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ එය දැකලා නිවන් අවබෝධ කරන රහත් භාවයට පත්වෙන පිරිස කෝටි 12ක් කියලා සඳහන් කරනවා මේ මිනිසුන් සහ දෙවියන් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මගඵලලාභීන් මෙච්චරයි කියලා සීමාවක් නැහැ රහත් වෙච්චයි කෝටි 12ක් හැටියට සඳහන් කරන්නේ එහෙමනම් ඒ ප්‍රාතිහාර්ය දක්වලා ධාතුන් වහන්සේ නැවත කරඬුවට වැඩම කරලා රජුවතට ලැබෙනකොට මහරජාණන් ඇතුලේ සකස් කරලා තියෙන ධාතු ගර්භය තුල අඩි 120ක් දිග අඩි 12ක් උස විශාල ශාලාවක් සෑය තුල තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට රත්තරන් ඇඳ සයනයක් ඒ ධාතු ගර්භය තුල තියෙනවා ධාතුන් වහන්සේ සයනය තුල තැන්පත් කරලා අදිෂ්ඨාන කරනවා ස්වාමීනි ජීවමාන සංඥාවෙන් එදා පරිනිර්වාණ මංචකේ කෙසේ සැතපුණේද මගේ තථාගතයන් වහන්සේ මාසදු වාසනේ තුල එසේම සැතපෙනසේක්වා කියලා කරපු ආරාධනාව සමග භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ධාතුන් වහන්සේලගෙන් නිර්මාණය වෙලා මේ මහසෑය තුල වැඩ ඉන්නවා සැතපිලා. තාමත් ෂඩ්වර්ණ රශ්මිය මහසෑය ඇතුලේ ඒ විදිහටම විහිදෙනවා. ඉන්නතුනේ කොහොමද වැඩ ඉන්නේ? ඒ තථාගතයන් වහන්සේ දකුණට පයලා උතුරට හිසලා බටහිරට මුහුණලා තථාගතයන් වහන්සේ මහසෑය තුල සැතපුණාහ කියන කාරණාව කියලයි අපි මහසෑය වඳින්නේ ජීවමාන සංඥාවක් අරන් වඳින්න හැම වෙලාවෙම මේ මහසෑයේ කුලියට වැඩ කරපු අය පවා මේ වෙලාවේ ඉන්නේ දෙව්ලොව කියලා දෙව්ලොව වඩින මහරහතන් වහන්සේලා සඳහන් කරනවා